නමුත් බුද්ධිමත් මිනිස්යන්ට අපි කතා කරන්නේ. බුද්ධිමත් කියන්නේ උගත් නෙමෙයි. ඒකත් කලින්ම තේරුම් කරලා දෙන්නට ඕනේ. බුද්ධිමත් අය පුංචි දරුවෝ අතරෙත් ඉන්නවා උගත් නැති. බුද්ධිමත් අතර බුද්ධිමත් අය ඉන්නවා දුප්පතුන් අතරත් බුද්ධිමත් අය ඉන්නවා. පෝසතුන් අතරත් බුද්ධිමත් අය ඉන්නවා. උගත් අයත් අතරත් බුද්ධිමත් ඉන්නවා. නුගත් අය අතරත් බුද්ධිමතුන් ඉන්නවා. ඒ කියන්නේ බුද්ධිමත් බව කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට අදාළ හරි දේ වැරදි දේ හරි අනුන්ගේ ජීවිතයට අදාළ හරි දේ වැරදි දේ හරි යහපත යහපත වශයෙන්ුත් අයහපත අයහපත වශයෙන්ුත් තේරුම් බේරුම් ඇතුව දැනගන්න පුළුවන් ස්වභාවය. ඔකට අපි බුද්ධාම කියන යෝනිසෝ මනසිකාර කියලා. යෝනි කියන්නේ මූල හේතුව. යෝනි යෝනිසෝ මුලට ගිහිලා කාරණා කාරණා සහිතව විග්‍රහ කළා සිතල වටහා ගැනීම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. දැන් ඒ කියන්නේ අපි හිතමු හරි දේ වැරදි දේ මිත්‍යා විශ්වාස සම්මා විශ්වාස මොනවද කියලා තේරුම් ගන්නට හොඳම නිදසුන තමයි බුදුරජාණන් වහන්සේ දක්වලා තින්නේ ඔය මේ කාලාම සූත්‍රය. කාලාම සූත්‍රයේ අපේ සමාජයේ පුංචි දරුවන්ට ලේසියෙන්ම කියලා දෙන්න පුළුවන් සූත්‍රයක්. ඉස්කෝලේ ළමයින්ට කියලා දෙන්න පුළුවන් එකක්. දහම් පාසලේ කියලා දෙන්න පුළුවන් එකක්. හොඳටම ළමයෙකුට කාවත් දන්න ඕන සූත්‍රයක් තමයි කාලාම සූත්‍රය කියලා කියන්නේ. නමුත් කාලා දාලා තින්නේ ඒකම තමයි. හැම පැත්තෙම බලනකොට කාලාම සූත්‍රේ කාලා දාලා තියෙනවා. මේක මේ මේ කාලා දාලා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. කාලාම සූත්‍රේ කාලා තින්නේ මේ මාධ්‍ය කාර්යය කියලා. පළවෙනි මහානායක හඳුරු ඉන්නකොට කියලා තියෙනවා ඒ දවස්වල. ඇත්තටම දැන් බලන්න කාලාම සූත්‍රේ විග්‍රහ කරන සමහර උගත්තු කියනවා බුදුහාමුදුර කිව්වයි කිව්වත් පිළිගන්න එපා කියලායි තියෙන්නේ කියලා. කාලාම සූත්‍රය එහෙම ගන්නේ බුදුහාඳුර කිව්වයි කියලා කිව්වත් පිළිගන්න එපයි කියන එකයි තියෙන්නේ. බුදුහාඳුර කිව්වට පිළිගන්න එපයි කියන එක නෙමෙයි කියලා තියෙන්නේ. අයිතක අවසරය දීලා තියෙනවා බුදුහාඳුර කිව්වයි කියන පමණින්ම මේ වචන වචන හරිසෙමු. බුදුහාඳුර කියන පමණින්ම බාර ගන්න එපා. විමසන්න. මොකද බුදුහාඳුර කියපු දේ එහි කියලා බාර ගත්තට විමසන්නේ නැති කෙනාට ඒකේ ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අපි බලන්න දැන් කාලාම සූත්‍රය කියනවා මා පරම්පරාය පරම්පරා මාත්‍රයෙන් එන දේව පරම්පරාවේ එන දේවල් අත්තල මුත්තල නත්තල පනත්තල කිත්තල ගිරිගිත්තල ඔයගලන් පරම්පරාවේ එනේ ඒවා එනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ආවයි කියලා ඔක්කොම ඇත්ත වෙන්නේ නැහැ. මිත්‍යා ඒවත් ඒවා කියන්න පුළුවන්. ඒකින්ද මෙච්චර මේම කාලයක් තිස්සේ ආවයි කියලා ඒක එහෙම බාර ගන්නට එපා. අවුරුදු ගණන් එහෙම ආවත් ඒක ඇත්ත නොවෙන්නට පුළුවන්. අද ඉන්න අවුරුදු දහස් ගණනක් පැවතිගෙන ඉන්න දෙයක් වුණත් අද ඉන්න අපටත් හිතලා ඒක ගැන විමසලා තේරුම් ගැනීමේ අයිතියක් තියෙනවා. ඒකින්ද අපි අවුරුදු දහස් ගණනක් ආවේ කියලා ඒක ග්‍රහණය කළ යුතු නැහැ. ඉතින් මා පිටක සම්පදානේන පිටක සම්පදානේන කියලා කිව්වේ ඔය එක එක කන්සර් වල තියෙන පොත්පත් වලින් එහෙම තියෙනවයි කියලා ඒකේ විදිහටම පිළිගන්න එපා. පොතේ තිබුණා කියලා ඒ අංශවල තිබුණා කියලා පිටක එහෙම බාර ගන්න එපා. ඊගවට කියනවා මා ඉතිකිරාය මෙන්න මෙහිමයිලු උනේ කියලා කියන්නේ. සමාකට එහෙම දෙනවනේ මෙන්න මෙහිමයි වෙලා තියෙන්නේ කියලා. මෙන්න මෙහිමයි වෙලා තියෙන්නේ කියලා කිව්වට එහෙම බාර ගන්නට එපා. ඊගවට මා බබ්බ රූපතාය බබ්බ රූපතාය කියන්නේ අපි මේ ડોક્ટર හරිශ්චන්ද්‍ර කිව්වයි කියලා එහෙම බාර ගන්නට එපා. ඒ වගේම මා සමනෝ ගරුති ශ්‍රමණෙක් කියලා මේ සෝමහාඳුර කිව්වයි කියලා බාර ගන්නත් එපා. දැන් අපිටම දැන් අපිට මහා මනෝ විද්‍යාඥයෙක් හොඳට පොත්පත් කියවලා තියෙනවා බුදුබණත් කියවලා තියෙනවා. ඒකින්ද මෙයා කියන එක හරි ඇති එහෙම බාර ගන්නත් එපා. හරි රෝගියෙක් ડોક્ટર හරිශ්චන්ද්‍ර කියන එක පිළිගත යුතුයි නේ. එයා රෝගියෙක් රෝගියා ඉතින් දොස්තර මහත්තයෙක්ගෙන් පිළිගන්නේ. ඊගවට මේ මිත්‍යා විශ්වාස මතයි දැන් මේ කතා කරන්නේ බෙහෙත් ගැන නේ. ඊගවට දැන් මේ අපි ගරු කරන හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ මේ කියන්නේ ඒකින්ද අපි කළ යුතුයි එහෙම බාර ගන්නත් බෑ. බලන්න එතෙන්දි මේ හැම ආකාරයක්ම මා දිට්ඨි නිජ්ජානකාන්තිය දැන් මම බැසගෙන ඉන්නවා මේක තමයි හරි. මේ මං හිතාගෙන ඉන්න එකම හරි.
එකින්ද අනිත් ඒවා වැරදි මගේ එකට ගැලපෙනවා නම් අන්න ඒක හරි මේ විදිහට ගන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා ඉතින් මා ආකාර පරිවිතක් කියන දැන් අපි ගොඩක් කරාට අපේ ඇත්තන්ගේ ස්වභාවය තමයි තර්ක කරනවානේ ඈ මේ පැත්තට දාලා තර්ක කරනවා මේ පැත්තට දාලා හරි එහෙම වුණොත් මෙහෙම වුණොත් කියලා ඒවත් බෑ මා තක්ක හේතු තර්කයට අහුණා කියලා උනක් ගන්න එපා තමන්ගේ තර්කයට හරියන්න පුළුවන් ඒනට එක හරි දේ නොවෙන්නද පුළුවන් මා ණය හේතු කරපු ආපු ක්‍රමයක් තියෙනවා න්‍යාය මේ න්‍යායට න්‍යායවාදී කියලා කියන්නේ ඒ න්‍යායට අහුණා කියලා හිටත් ඒත් බාර ගන්නට එපා ඉතින් මේ විදිහට ආකාර 10ක් පෙන්ලා තියෙනවා මේවා අනුව පිළිගන්න එපා පිළිගන්න ක්‍රමයක් කිව්වා කොහොමද පිළිගන්නේ දැන් අපි කරන ක්‍රියාදාම වල අපේ සිත වැඩ කරන ආකාරයක් තියෙනවා ඈ අපි කරන මොන ක්‍රියාවක් හරි අපේ සිත වැඩ කරන ආකාරයක් තියෙනවා ඒ සිත වැඩ කරන වැඩ කරන්නේ මොන ආකාරයකද කියලා විමසන්නට මගේ සිත වැඩ කරන්නේ ලෝභය හේතු කොටගෙන නම් රාගයේ අංශයට නම් මගේ සිත වැඩ කරන්නේ ද්වේෂයේ පැත්තට නම් මගේ සිත මෝහයේ ජාලයක පැටලිලා නම් මගේ හිත තණ්හා වර්ධනයට නම් බලපාන්නේ එහෙනම් අන්න ඒක වැරදි දැන් තණ්හාව තියෙනවා තමයි මිනිසුන්ට හැබැයි තණ්හා වර්ධනය විනාශයට හේතුවක් අපිට උගන්වන්නේ තණ්හාව තියෙනවා හැබැයි තණ්හාව පාලනය කිරීමක් ගැන මිසක් තණ්හාව වර්ධනය කිරීමක් ගැන උගන්වන්නේ නැහැ මොකද තණ්හාව වර්ධනය තුළින් තමයි සියලුම අපරාධ සිද්ධ වෙන්නේ සියලුම විනාශය සිද්ධ වෙන්නේ දැන් බලන්න අපි අද තියෙන ආර්ථික න්‍යාය කියන්නේ තනික්‍රම ආර්ථික න්‍යාය ගැනලා තියෙන්නේ තණ්හා වර්ධනයට ඒ කියන්නේ සීමිත සම්පත් වලින් අසීමිත අපේක්ෂා සපුරන්නට එතකොට සම්පත් සීමිතව තියෙද්දි අසීමිත අපේක්ෂා සපුරනවා කියන්නේ අසීමිත අපේක්ෂා කියන්නේ මොනවද ඇහැ පිනවන්න කන පිනවන්න දිව නාසය ශරීරය පිනවන්න ඔක්කොම අපේක්ෂා ටික ඇතුල් වෙන්නේ උතෙන්ට ඔක අසීමිත වුණොත් මොකෝ වෙන්නේ සීමිත සම්පත්තෙන් සපුරන්න පුළුවන් වෙයිද ඔය ඒ ආර්ථික විද්‍යාව උනත් ඒ ආර්ථික විද්‍යාව ඇවිල්ලා තියෙන්නේ ජනතාව හුරා ගන්න ඔය මේ කියන්නේ අසාර්ථක පාලන ක්‍රම ජනතාව සූරාගය කාලා පාලන තන්ත්‍රයේ තමන්ගේ බලය රඳවා ගන්න තමයි ඒ ආර්ථික විද්‍යාව දෙවන බුදුරජාණන් වහන්සේගේ දැන් මිත්‍යා සම්මා දෙක එතනක් තියෙනවා දැන් ඔන්න කාලා ඔය දැන් දහම් පාසලේ තියෙනවා දහම් පාසල් විභාගයේ ධර්මාචාර්ය විභාගයේ තියෙනවා මොකද සූත්‍රය ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඇයි දන්නේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ කපලා පොතේ හ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ අවශ්‍යම දර්ශනය හරි අයින් කළා නිකන් ওই හැමතැනම තියෙන කොටස් ටික ඒකේ දාලා තියෙනවා කාටද ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ කොටස් අයින් කළා ඇතුල් කරන්න අයිතිය තියෙන්නේ දැන් බුදුහාඳුරෝ දේශනා කරන ඔය සීමිත සම්පත් ඇතුව අසීමිත අපේක්ෂා සපුරනවා කියන එකටම විග්‍රහය කියනවා ඒක කළොත් හරියට උදුම්බරා කෑව වගේ වෙනසෙනවා කියලා. ඊගවට කියනවා සීමිත ඒ කියන්නේ අවශ්‍ය සම්පත් ඇතුව අපේක්ෂා සපුරන්නේ නැත්නම් අනාථ මරණයෙන් මැරෙනවා කියලා තියෙනවා. මෙතපැත්තම තියෙනවා. ඒතර දැන් අපි හිතමු දැන් සම්පත් වර්ධනය කරන්න හැටි ඒක නිකන් එක වචනයකට එල්ලෙන්න ඕනේ නැහැ. සූත්‍රයේ දිහා බලනකොට හොඳට පැහැදිලිව පේන එකක් තමයි තියෙන සම්පත් වර්ධනයක් පේනවා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, සීල සම්පදා ආදී වශයෙන් මේක ගේනවා. ඒතර දැන් ඊයේ තියෙන සම්පත් වර්ධනය කරන රාමුව තුළ අසීමිත අපේක්ෂායි එන්නේ අසීමිත අපේක්ෂා නෙමෙයි අවශ්‍ය අපේක්ෂා. එතකොට එන්නේ අවශ්‍ය අපේක්ෂා සපුරනවා. එතකොට මේ මනුස්සයා සැපසේ ජීවත් වෙන පුද්ගලයෙක් වෙනවා. දැන් එතනත් බලන්න මිනිසාට අවශ්‍ය හරි අවශ්‍ය සම්පූර්ණ දේ එදිනෙදා ජීවිතේ ආර්ථිකයේනේ. ආර්ථිකයේ මිත්‍යා පැත්ත ක්‍රියාත්මකයි. හැබැයි සම්මා පැත්ත තියෙනවා. සම්මා පැත්ත අතහැරලා දාලා. එතකොට අර කාලාම සූත්‍රය ඇතුලින් විග්‍රහ කරන්නට යනකොට පෙන්නන්නේ ඔබට රාග, ද්වේෂ, මෝහ මේ අනුසාරයෙන් එන මේවා පාදක කරගත්ත තෘෂ්ණාව මේවා වර්ධනයට හේතු වෙනවා නම් මේ කරන්න එපා.